මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 368ක් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ තබා තිබෙනවා එහි නව මිල රුපියල් 420ක් සුදු ඩීසල් ලීටරයක මිලද රුපියල් 30කින් පහළ තබා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 333ක් ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල පහළ තබා ඇත්තේ රුපියල් 9කින් ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 377ක් භූමිතල් ලීටරයක්ද රුපියල් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 215ක් බවයි ලංකා කඳ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ. මෙම මිල කණන් වලට සාපේක්ෂව ලංකා අයෝසි සහ සයිනොපෙක් සමාගම්ද සිය ඉන්ධන මිල කණන් පහත දමා තිබෙනවා. ඉන්ධන මිල කණන් පහත දැමීම සම්බන්ධයෙන් බස්සතුළු සංකම් කිහිපයක් අදහස් දැක්වුවා. දැන් 336ක් වෙලා තිබ්බ ඒ ඩීසල් 23 ජූලි මාසේ පළවෙනිදා වෙන විට දැන් වෙලා තියෙන 333ක් දක්වා. එතකොට රුපියල් 3ක වාසියක් තමයි අපිට ජනතා වෙනුවෙන් ලබා දෙන්න හැකියාව තියෙන්නේ. මේක ප්‍රතිපත්තියට අනුව ක්‍රියාත්මක කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා ඒ වාසිය අපිට නැවත වරක් සලකා බලන්න සිද්ධ වෙන්නේ මේ අවුරුද්දේ ජූලි පළවෙනිදාට වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී තමයි මේ පිළිබඳ අපිට අවධානය යොමු කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා රුපියල් 30ක් අඩු කරාට කිසිසේත්ම බස් ගාස්තුවක් අඩුවීමක් සිදු වෙන්නේ නැහැ. මෙවර කිසිසේත් බස් ගාස්තු අඩු කිරීමක් කළ හැකි තත්ත්වයක් නැහැ. හැබැයි අපි බස් ගාස්තු අඩු කරන්න සූදානම් ආණ්ඩුව තවත් රුපියල් 30කින් වගේ ඉහළ ප්‍රතිශතයකින් ඩීසල් මිල අඩු කරනවා නම් අපි අනිවාර්යයෙන්ම බස් ගාස්තු අඩු කරන්න සූදානම්. පෙට්‍රල් මිල රුපියල් 3කින් අඩු කරා අපේ රජයට ස්තුන්ති අන්ත වෙනවා. පැවති පවතින ආර්ථික තත්ත්වය උඩ එවැනි වූ යම් මිල අඩු කිරීමක් සිදු කිරීම සම්බන්ධයෙන් හැබැයි ගැටලුවක් තියෙනවා. අපිට ඒ ලැබිච්ච සහනය පාරිභෝගිකයා වෙත නැවත පෙරලා දීමේ හැකියාවක් අපිට නැහැ. ඒක තමයි පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ ඇවි සංගම් මගින් අදාළ මිල තීරණය කිරීම සම්බන්ධයෙන් අපි එකඟ නැහැ. මොකද ඒ සඳහා බස්නාහිර පළාත ගත්තොත් බස්නාහිර පළාත් මාර්ගස්ස මගී ප්‍රවාහන අධිකාරිය ඉන්නවා. ඒගොල්ලෝ දැනුම් දීමක් කරලා තියෙනවා ජූනි 30 වෙනිදා වෙනකොට ලියාපදිංචි අවසන් කරනවා කියලා. ඒතකොට ඒ මගී ප්‍රවාහන අධිකාරිය තමයි නීත්‍යානුකූල බලයේ තියෙන්නේ පළාතේ මගී ප්‍රවාහන සේවාවට අය කළ හැකි උපරිම මිල ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්. ඒතකොට අපි අධිකාරියන් ඉල්ලීමක් කරනවා තමන්ට නීත්‍යානුකූල බලයේ තියෙද්දි තමන්ගේ බලය පාවිච්චි කරලා පාරිභෝගිකයාටයි රියදුරායි කියන දෙපාර්ශයටම යම් සහනයක් සිද්ධ කරන්න කියලා.